පාස්කු ඉරුතින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂකාරක සභාව සාක්ෂි විමසීමේ කටයුතු සඳහා අද තෙවනවරටත් රැස් වුණා. අද දිනේදී අනිවාර්ය නිවාඩුවේ වාසය සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්තු මහතාත් විශේෂකාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබූ අතර පෙරවරු 11:30ට පමණ පොලිස්පතිවරයා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට පෙනී සිටියා. රාජ්‍ය බුද්ධි අංශය එහි අධ්‍යක්ෂකවරයා වාර්තා කරන්නේ කෙලින්ම ඔබතුමාට කිව්වොත් හරිද? ගැන IGP කිව්වොත් වැරදි. කාටද ඔහු වාර්තා කරන්නේ? SIS එක රාජ්‍ය බුද්ධි සේවයේ එවකටත් නැතුමනි එවකටත් දැනුත් වෙනම අමාත්‍යංශ යටතට ගත්තා උනත් ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය බුද්ධි සේවයේ සියලුම නිලධාරීන් අනුයුක්ත වෙලා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයට. ඒ තුලින් එහේ අධ්‍යක්ෂකවරයා හැටියට ඉන්න කවුරුන් හෝ මා දන්නා තරමින් ආ වාක්‍යන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට වාර්තා කිරීමේ ප්‍රමවේදය කෝ කාලෙද පටන් ගත්තේ? ඔබට මතක තියෙනවනේ. මට මතක හැටියට මගේ මුල කාලේ ඉඳන්ම ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ තමයි තිබුණේ ඒ කාලේ ඉඳන්. SIS DIG වැඩගත් බුද්ධි තොරතුරක් ආවොත් එයා ඒක හරියට බැලුවොත් කෙරෙන්න ඕන ඒ විදිහයි. සමහරලාට ප්‍රායෝගික වශයෙන් වෙන තත්ත්වයන් තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවාව විසින් සතිපතා නිකුත් කරන ඉන්ටෙලිජන් රිපෝර්ට්ස් ඔබතුමාට යොමු කරනවාද? එහෙම සතිපතා කියලා මට එකක් එන්නේ නැහැ. සතිපතා එයා රිපෝර්ට් එක දෙන්න ඕන ලේකම්. ජාතික ආරක්ෂක කවුන්සිලේ සමාජික IGP එහි සමාජික එහෙමයි සබවුත්. ඔබ පතුර දවසේ ඉඳන් දිගටම නැෂනල් සෙක්‍රටරි කවුන්සිල් එකට සහභාගී වුණාද? කවුද එකට කැඳවීම දෙන්නේ? කවුද කැඳවන්නේ? ඒක සාමාන්‍යයෙන් කැඳවන්නේ ආරක්ෂක ලේකම් තමයි දැනුම් දෙන්නේ. මම 2016 අප්‍රේල් 20 දින පොලිස්පතිවරයාට පත්වුණෙන් පස්සේ ඉඳලා දිගටම සහභාගී වුණා එක්තරා කාලයක් වනතුරු. මතක ඇටියට 2018 ඔක්තෝබර් මාසේ මට ආරක්ෂක මණ්ඩලයට කවුන්සිල් එකට සහභාගි වෙන්න අවශ්‍ය නැහැ කියන උපදේශය මට ලැබුණා. කාගෙන්ද ලැබුණේ? ලිඛිතවද වාචිකවද? වාචිකව ලැබුණා. එවකට හිටපු ලේකම් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා හැටියට හිටියේ කපිල වෛද්‍යරත්න මහත්මයා. මම ආරංචි වුණාම මම සවස මගේ මතක හැටියට 4:00 වාගේ වෙනකොට ඒ දවස දිනේ මට හරියට මතක නැහැ. එතන තිබුණා මට දැනුම් දීමක් කරේ නැහැ වාචිකව. ඒ නිසා මම ඇහුවා ලේකම්තුමාගෙන්, සර් මේ අද සෙකියුරිටි කවුන්සිල් තියෙනවා නේද කියලා. ඔව් තියෙනවා කිව්වා. මංකෝ මට නම් දැන් 4:00 පහු වෙන්නේ නෝ මට නම් තාම දැනුම් දුන්නේ. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට තොරතුරු ලැබෙන්න පටන් ගත්තේ කොතනින්දද? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියන තොරතුර අපිට ලැබුණේ අමාත්‍යංශයට ලැබුණේ 8 වෙනිදා. ජාතික බුද්ධ්‍යන්ත රාජ්‍ය බුද්ධ්‍යන්ත ප්‍රධානියා ඩිරෙක්ටර් SIS ලිපියක් යොමු කරලා තිබුණා ජාතික බුද්ධ්‍යන්ත ප්‍රධානියාට 7 වෙනිදා දාතම දරන. නමුත් ඒ ලිපිය ජාතික බුද්ධ්‍යන්ත ප්‍රධානියාට ලැබුණේ 8 වෙනිදා. මොකද 7 වෙනිදා ඉරිදා දවසක් නිසා. එතකොට 8 වෙනිදා උදේ ඉඳලා මම සහ මගේ කාර්ය මණ්ඩලය ඉතාමත් කාර්යබහුල වෙලා හිටියා ඉන්දියානු ආරක්ෂක ලේකම්ගේ වැඩසටහනත් සමග. එතකොට එදා 8 වෙනිදා අපරභාගයේදී එක්තරා වෙලාවක මට වෙලාව හරියට මතක නැහැ ජාතික බුද්ධ්‍යාංශ ප්‍රධානියා මට කිව්වා මෙන්න මේ වගේ තොරතුරක් ලැබිලා තියෙනවා කියලා. මම ඒක මොකද කියන්නේ ඩිරෙක්ටර් SIS මිස්ටර් මෙන්ඩිස් තමයි කිව්වොත් ලේසි අපිට. මොකද සභාපතිතුමනි එයා එතුමා වැඩ කරන්නේ මගේ අමාත්‍යංශයේ. එයාට වෙනම කාර්යාලයක් තියෙනවා. ඔව් ඔබ යටතේ ඉන්නේ. එතුමා මට කිව්වහම මේක මම අහුවා මොකද්ද තියෙන්නේ. එතකොට කිව්වා සර් මේක තියෙනවා වෙන්නට පුළුවන් ප්‍රහාරයක් පිළිබඳව තොරතුරක්. තොර මම කිව්වා ඒක නිශ්චිත දිනයක් වකවානුවක් සහ බදගත් කියලා. මං ඇහුවා මොකද්ද සිකියුරිටි ක්ලාසිෆිකේෂන් එක? තොර කිව්වා টপ සීක්‍රට් කියලා. මං කිව්වා දැන් හෙට උදේ අපි ඒ වෙනකොට සැලසුම් කරලා තිබුණ ඉන්ටෙලිජන්ස් මීටින් එකේදී මේක සාකච්ඡාවට ගන්න කියලා. ඒක නිසා මට හොඳට මේ 9 වෙනිදා රැස්වීම මතකයි. මේ රැස්වීමේදී මේ ඊට කලින් දවසේ අමාත්‍යංශයට එවපු මේ
තොරතුරු පිළිබඳව ජාතික බුද්ධියන්ත ප්‍රධානියා තමන්ගේ ඉදිරි කරුණු ඉදිරිපත් කිරීමේදී වචනයක්වත් කතා කළේ නැහැ. ඔබතුමා CNI-ට 8 වෙනිදා දවසේ කිව්වා මේක හෙට උදේ ගන්න කියලා. ගන්න කියලා කිව්වා. ජාතික බුද්ධියන්ත ප්‍රධානියා මට මම දැක්කා එයාට යම් දෙයක් කියලා. එතකොට එයා කිව්වා මේ ඔබතුමා මේක පොලිස්පතිතුමාට වහම ආරින්නේ කියලා. ඒ කියලා එයා මන්දිහට හැරිලා කිව්වා මේ පිළිබඳව අපි ලේකම්තුමනි කරුණු පරීක්ෂා කරගෙන යනවා මේ පිළිබඳව වැඩි විස්තර අපි දන්නන්නම් කියලා. නමුත් මේ ප්‍රකාශය මම හිතන්නේ නැහැ මේ රැස්වීමට සහභාගි වෙච්ච හමුදා ප්‍රධානීන්වත් කාටවත් ඒක තමන්ගේ හිත ඇතුළට ගියයි කියලා. මට ලැබුණ අවසාන වාර්තාව තමයි මට ඒක ලැබුණේ 8 වෙනිදා. ඒකෙන් ආවරණය වෙන්නේ මාර්තු 31යි අප්‍රේල් 6 වෙනිදා. එතකොට මේ විදේශ තොරතුරු 4 වෙනිදා ලැබුණයි කියලා අපි දැනගත්තේ මාධ්‍ය වලින්. 4 වෙනිදා ලැබුණා නම් මේ තොරතුරු මට ප්‍රහේලිකාවක් වුණා. මට එවපු සතිපතා ලැබෙන වාර්තාවේ ඇයි මේ තොරතුරු අඩංගු කළ නැත්තේ කියලා. ඉතින් මම ඇත්ත වශයෙන්ම මම හිතුවා මේ එවපු තොරතුරු පිළිබඳව තියෙන විශ්වාසනීයත්වයේ පිළිබඳව යම්කිසි ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලා. මේ තොරතුරක් ඉවලා තියෙනවා වෙන බුද්ධිංශයක්. අපිට කිව්වේ නැහැ මොකද්ද බුද්ධිංශ කියලා. අපිට ඒක අහන්න අයිතියකුත් නැහැ. අහන්නවට කැමතිත් නැහැ. නමුත් මේ එවපු තොරතුරු විශ්ලේෂණය කරලා අපිට ඉවෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.